අවස්ථාවක් අවස්ථාවක් එතකොට ඒ අතරතුරේම මේ උඩගේ මහත්මයා මේ ආගම බොහොම සම්බන්ධයි මේ සිංහල අවුරුද්දට ඒ වගේම Hindu භක්තිකයන්ට දමිළ ජාතිකයන්ගේ Hindu භක්තිකයන්ටත් මේ ආගම සම්බන්ධ වෙලා තියෙනවා මේ ආගම සම්බන්ධ වෙන්නේ කොයි විදිහටද ඒක ඇත්තටම දැන් අපි කලින් කතා කරපු විදිහට ඒ ආසියා කරේ පවතින චාරිත්‍රාක් මේක එතකොට විශේෂයෙන් ඉන්දියාවේ පැවතුණා ඔය Hindu ආගම මුල් කරගෙන ඒ ආසේ ආභාසයෙන් අපිට බුද්ධාව මුල් කරගෙන ලංකාවේ නමත් ඒකට පාවිච්චි කළේ සිංහල Hindu අවුරුද්ද කියලා. එතකොට එතෙන්දී අපිට ඒ ආගමට අපේ ගමේ පන්සල් අපේ භික්ෂුන් වහන්සේලා අපේ වැඩිහිටියෝ සම්බන්ධ වුණා. ඊළඟට තමයි ඒ අංශෙන් කලාවට බර වුණා. කලාවට බර වීමෙන් අපේ සංස්කෘතික අංග සාහිත්‍යමය දේවල් ක්‍රීඩා ආදිය සමාජයට ක්‍රමක්‍රමෙන් එන්න පටන් ගත්තා. එතකොට ඊළඟට අපි දැනගන්න කැමති මේ ශ්‍රී මංගල බස්නායක මැතිණියත් සිටිනවා. ඇයි අපිට අද සිංහල අවුරුදු උත්සවයක් අවශ්‍ය? සිංහල අවුරුදු උත්සවයක් අපිට අවශ්‍ය වෙනවා. විශේෂයෙන් අපි දැන් ඉන්නේ මේ ලංකාවේ නෙමෙයි වෙනත් රටක. ඒ ඉන්න අතරේදී අපිට අපේ අතීතයත් සිහි වෙනවා. මේක දවස 30ෙම බොහෝ දිනක් වැඩ කටයුතු වල යෙදිලා ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට මේ හිතේ විවේකයක් ශාරීරික විවේකයක් ලැබෙන්න ඕනේ. ඒක පැත්තක්. තව විදිහකින් බලනකොට අපේ ජාතික අනන්‍යතාවයක් අපේ ඒ බෞද්ධ සංස්කෘතික තුල නේද? ඒවා ගැන මේ රටේදී අපේ තියෙන ක්‍රියාකාරකම් සහ මේ එකමුතුකම් එකට ගැටෙන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒ හින්දා මේ ඒක අපිට ආගමික වශයෙන් අනිත් එක දැන් අපි මේ ලංකාවේදී කැවිලි පෙවිලි එහෙම ඔක්කොම හදලා ඉවර වෙනකොට අපේ ගෙදරවල තියෙන සිරිතක් මේව කාටවත් ඉස්සර වෙලා ඉඳුල් කරන්න දෙන්නේ නැතුව වෙන් කරලා තියෙනවා. බුදුහම් බුදු පූජා කියලා තමයි සල්ගෙන යන්නේ එහෙම කියලා. ඒක අල්ලන්නේ නැහැ තක කවුරුත් ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අපි ආගමික චාරිත්‍ර වාරිත්‍ර වැඩිහිටියන්ට සැලකිලි සාර ධර්ම ගොඩාක් මේක අතින් අපිට සමගිය ඒ වගේ දේවල් එකතු වෙනවා. ඔව් ඒ වගේ මාන්ටි දැන් මේ අපි පිටරටකින් අපිට වැදගත් නේද අපි අපේ ප්‍රජාවක් විදියට එක්කහ වීමට නිමිත්තක් දෙනවනේ. ඒකත් මම හිතනවා ඉතාම වැදගත් කියලා අපි සිංහල අවුරුදු උත්සවය සැමරීමේ අවස්ථාව. ඔව් අපි ඒකට එකතුයි කැමති. ඒක නිසා ඉතින් මේ වැඩසටහන් වලදීත් මේ අපි එකතුමුතු අපි ඒ ජාතික ගති කොටෝම මේ පැහැදිලි විදිහට සම්බන්ධ වෙන්න වෙන එක ගැන ලොකු සතුටක්. හොඳයි අපි ඊළඟට අපේ ඇනට් ගුණසේකර මැතිණියත් සිටිනව සම්බන්ධ වෙලා අඳුරු කතන ඔස්සේ. ඔබතුමියගෙන් දැනගන්නට කැමති දැන් අපි ගොඩක් වෙලාවට අපි ගෙවල් වලට හිර වෙලා දැන් මේ කතා කරා වගේ ඉන්නේ මේ සමහර වෙලාවට ඒ දවස්වල අපිට නිවාඩුවක් ඇත්තෙත් නැහැ. මේ අවුරුද්දේ කොහොමද ඔබතුමියගේ මේ සූදානම සිංහල අවුරුද්ද පිළිබඳව? මේ අවුරුද්දේ ඉතින් අපි මේ පිටරටක ඉන්න නිසා අපි ඉතින් අපේ මව්බිමෙන් ඈත් වෙලා හිටියත් අපේ සිත්විලි සහ අපේ ජාතික උත්සව සිත්වලින් අත්හැරලා නැහැ තවමත්. ඉතින් ඒක නිසා විශේෂයෙන් සිංහල සහ Hindu දෙමළ අලුත් අවුරුද්ද වෙසක් පොසොන් වගේ තා වැදගත් උත්සව අපේ සිත්වල හැමදාම රඳාපවතිනවා. ඉතින් මේ වගේ මේ රටේ මේ එරබුදු මලින් පිරෙන එරබුදු ගස් දකින්න නැති වුණත් කොහා හැඬනවා ඇහුනේ නැති වුණත් අපිට මේ බක්මාසියේ සීතල හමන් එන හමලයන් සීතල තුලින් අපිට අමුතුම සතුටක් දැනෙනවා අපේ සිංහල අලුත් අවුරුද්ද ඉතාම ළඟයි කියලා. ඉතින් ඒ වගේ මේ පිට අපි මේ විදේශ ගතවී ඉන්න අපි හැමෝම අන්තිම ඒ වගේම අපේ පවත්තර සිංහල අලුත් අවුරුදු උත්සවයට මේ අපේ කවි මඩුවට ලෑස්තිනව නේද? ඔව් දැනට කවි මඩුවට මේ අප්‍රේල් 19 වෙනිදා මේ කාසල් ග්‍රෑන්ඩ් මේ ඒ ෂෝ ග්‍රවුන්ඩ් එකේ පැවැත්වෙන එකට අපි කවි මඩුවටත් ලෑස්තිනව නේද? ඔව් දැන් අපි මමයි ඥානතුලක මහත්මයා එක කවි මඩුවක් කරනවා. තව කීප දෙනෙක් කරන්න බලාපොරොත්තු ඉන්නවා. ඉතින් අපි මේ විදේශ ගත වෙලා ඉන්නකොට අපි ප්‍රජාශාලාවල ගිහිල්ලා ඒ නිමාන් භූමියේදී තරඟ අවුරුදු උත්සවකුම් ඉදිරිපත් කරලා අවුරුදු කුමාරිය අවුරුදු කුමාරිය තෝරලා ඊට පස්සේ ශාලාව ඇතුළේදී නැටුම් ගැයීම් කවි ගායනා වගේ සංදර්ශන පවත්වනවා.
प्रार्थना परंपरा गति पवतुम नव वसरिन मतुवन्ने भूमि स्तुति सुजीव यहाल अनुपुर बहुमात्म स्तुति ओबतुमियट होदाई अपी මීළඟට ගියොත් ඇත්තටම මේ වෙනකොට අපිට නැකත් සීට් 2 හම්බිලා තිනවා කොහොමද නිහාල් මේ නැකත් සීට් 2 කියන්නේ මොකද්ද ඔව් මේ ඇත්තටම මම මේ අද ප්‍රවෘත්ති පත්‍ර බලනකොට මම දැක්කා පළවෙනි පිටුවේ තියෙන මේ චාරිත්‍රානුකූලව අපේ රටේ ලංකාවේ ජනාධිපතිතුමාට එය පිළිගන්නවා ඒක මම හිතන සිංහල අලුත් අවුරුද්ද හැමදාම වෙන දෙයක් මට දැන් මේ 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 වැඩසටහනට නිසා මට හරියට මේක ඇහැට ගැටුණා මම හිතන මේ උඩගේ මහත්තයා දන්න වැඩි විස්තරේ සම්බන්ධව මම හිතන ඉස්සර අපිට මේ මුද්‍රණ කටයුතු දිනුනලා තිබුණ නැහැ නේ කාලේ දැන් අවුරුදු 34 ට 50 ට ඉස්සෙල්ලා මොකද මේ නැගත් සීට්ුවේ අත්වසින් මේක නක්ෂත්‍ර ආචාර්යවරයෙක් තමයි ලෑස්ති කරන්නේ ගණන් හිලව හදලා විලාවල් වලට එනගත් අවුද්දී ක්‍රේන් ඕන චාරිත්‍ර වලට නියමිත සටහන ලෑස්ති කරන්න ලෑස්ති කරනවා ඒක ඊට පස්සේ බොහෝ වෙලාවට පන්සලටයි යන්නේ ඊට පස්සේ පන්සලේ අපේ ගමේ තියෙන සම්මිති සමාගම් আদি ප්‍රභූන් නැත්නම් නායකයෝ ඒව අරගෙන ගමේ හැමදැනම ප්‍රචාරය කරලා අරිනවා ඉතින් ඒ කියන්නේ මුද්‍රණ පහසුකම් නැති කාලේ ඒ මුද්‍රණ පහසුකම් නැති කාලේ ඒ ක්‍රමානුකූලව ඉතින් සමාජයේ ලෝකයේ දිනු වෙන සිංහල අවුරුද්ද පිලිබඳව උනන්දුවක් දක්වන සියලු දෙනාටම හොඳයි. ඉතින් මේ නැකත් පිලිබඳව අපිට තොරතුරු එවා තිබෙනවා සිරිනගරේ මහින්ද කරුණාරත්න මහත්මයා. සුපුරුදු පරිදි අවුරුදු උදාව සිදු වෙනවා 2014 අප්‍රේල් 14 වෙනි අඟහරුවාදා මේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1:47 කියලායි තියෙන්නේ. ඒ වගේම මේ සිඩ්නි වේලාවෙන් පස්වරු 6:14 තමයි මේ අවුරුදු උදාව සිද්ධ වෙන්නේ මේ සිඩ්නි නගරයට. ඒ වගේ මේ පුණ්‍ය කාලේ මේ විශේෂයෙන්ම මේ පුණ්‍ය කටයුතු වලදී දැන් අපි අර කලිනුත් සදා කරා මේ නොනගතේ කියන්නේ මේ සියලු වැඩ අත්හැරලා ආගමික කටයුතු වල යෙදෙන මේ අවස්ථාව විදිහට සඳහන් කරලා තියෙන්නේ. මේ සිඩ්නි, කැන්බරා, මෙල්බර්න්, බ්‍රිස්බේන් කියන මේ නගරවලට 14 වෙනි අඟහරුවාදා පෙරවරු 11:53 සිට 15 වෙනි බදාදා අලුයම 12:41 දක්වා. ඉතින් මේ අවස්ථාවේ සියලු වැඩ කටයුතු වලින් මිදී ආගමික වැඩ කටයුතු යෙදීම සුබයි කියලා තමයි මේ සඳහන් වෙන්නේ. ඒ වගේ මේ තවත් විශේෂ දෙයක් තමයි මේ ආහාර පිසීම. අපි දන්නවා මේ ආහාර පිසීම කියන්නේ මේ සිංහල අලුත් අවුරුද්දේ තියෙන වැදගත්ම අවස්ථාවක්. ඉතින් අප්‍රේල් 14 වෙනි අඟහරුවාදා රතු පැහැති වස්ත්‍රාවරණයෙන් සැරසී නැගෙනහිර දිසාව බලා සිඩ්නි නගරයෙන් පස්වරු 6:41 තමයි මේ
සුබ මොහොතට ආහාර සැප් ආහාර සැකසීමට සුදුසු වේලාව කියලා සඳහන් වෙලා තියෙනවා. තවත් එක තමයි මේ වැඩ ඇල්ලීම ඒ ගනුදෙනු කිරීම ඒ වගේ මේ ආහාර අනුභවය. සිටි නගරයේ 14 වෙනි අඟහරුවාදා පස්වරු 8:10ට කියන්නේ රාත්‍රී 8:10ට රතු පැහැති වස්ත්‍රාවරයෙන් සැරසී නැගෙනහිර දිසාව බලා ආහාර අනුභවයත් ගනුදෙනු කිරීමත් වැඩැල්ලීමත් සුබයි කියා තමයි මේ සඳහන් වෙන්නේ. තවත් විශේෂ දෙයක් තමයි මේ හිස තෙල් ගෑම. අප්‍රේල් 15 වෙනි බදාදා උතුරු දිසාව බලා සිටි නගරයේ වේලාවෙන් පෙරවරු 9:10ට මේ හිස තෙල් ගෑම සුදුසුයි කියා තමයි මේ සිංහල අලුත් අවුරුදු වල මේ චාරිත්‍ර වාරිත්‍ර වල සඳහන් වෙන්නේ. හොඳයි, බොහොම ස්තුතියි උපුල්. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවාද මැද්‍රියට පැමිණලා සජීවීව අපේ අසන්නන් සමග සම්බන්ධ වීම පිළිබඳව නිහාල් රූපසිංහ, ඒ වගේම උඩගේ වික්‍රමසේන මහතාත්, ඒ වගේම ශ්‍රීමංගල බස්නාග මැතිනියටත්, ඒ වගේම දුරකථන ඔස්සේ අප සමග සම්බන්ධ වෙච්ච ඇනට් ගුණසේකර මැතිනියටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි ප්‍රවෘත්තිවලින් අනතුරුව අපි කතා කරන්න සූදානම්, අපි ඔබ වෙත ගෙනෙන්න සූදානම් සිඩ්නි පුරවරේ. කොහොමද සිංහල අවුරුදු උත්සවයක් ඇරඹුණේ, කොයි කාලෙද ඇරඹුණේ, මේ වෙනකොට එහි තියෙන විකාශනයේ කුමක්ද කියන කාරණේ පිළිබඳව අපි සවිස්තරාත්මක කතා කරනවා. වේලාව රාත්‍රී 10:39යි. විතර සිංහල සංග්‍රහය සතියේ ප්‍රවෘත්ති සමගින් සුජීව මුදලිගේ. දහනමන සංශෝධනය එලෙසින්ම සම්මත කරගන්නේ නම් ජනමත විචාරණයකට යා යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි. අපවත් වී වදාළ අස්ගිරිය පාර්ශවයේ මහානායක හිමිගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ලබන ඉරිදා. දමිළ ජාතික සන්ධානය පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස පිළි නොගැන්නැයි ආනන්ද සංගරීගෙන් මැතිවරණ කොමසාරිස්ට ලිපියක්. ඩ්‍රග්ස් හරාම් උද්ඝෝෂණය හෙට කොළඹදී. යේමනී ශ්‍රී ලංකිකයින් හුදා ගැනීමේ මෙහෙයුම සාර්ථකව අවසන් කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලනය නව තේරීම් කම්ටුව නම් කරයි. මෙන්න ප්‍රවෘත්ති විස්තරය. දහනමන සංශෝධනය එලෙසින්ම සම්මත කරගන්නේ නම් ජනමත විචාරණයකට යා යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය මීට ස්වල්ප වේලාවකට පෙර තීරණය කොට තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපති බලතල සංශෝධනය සඳහා වන දහනමන සංශෝධනයට එරෙහිව සංවිධාන සහ මහජනයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් අනුව එම සංශෝධනය එලෙසින්ම සම්මත කරගන්නේ නම් ජනමත විචාරණයකට යා යුතු බව අගවිනිසුරු ශ්‍රී පවන් ඇතුළු ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය අද දහවල් තීරණය කොට තිබේ. කථානායක චමල් රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද සවස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසුවේ අගවිනිසුරු ශ්‍රී පවන් ඇතුළු ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය 19 වන සංශෝධනයේ වගන්ති කිහිපයක් ගැටළු සහගත බවත්, ඒ සඳහා ජනමත විචාරණයකට යා යුතු බවට තමනට උපදෙස් දී ඇති බවයි. මෙහිදී නැගී සිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සභාවට දැන් වූයේ ජනමත විචාරණයකට යා යුතු වගන්ති ඉවත් කරන බවයි. මේ මොහොතේ හදිසි පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් අගමැතිවරයා කැඳවා ඇතැයි ලංකාදීපය වාර්තා කරයි. අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමිගේ අවසන් කටයුතු ලබන ඉරිදා. අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානාහිමියන්ගේ අවසාන කටයුතු ලබන ඉරුදුන පැවැත්වීමට බුද්ධ ශාසන කොමසාරිස්වරයා තීරණය කොට තිබේ. ඊයේ උදෑසන සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදී වයස අවුරුදු 85 අපවත් වී වදාළ ශ්‍රී බුද්ධරක්ෂිත මහානාහිමිගේ දේහය රාත්‍රියේ ශ්‍රී ලංකාවට වැඩම කළ අතර අවසන් කටයුතු ඉරුදුන අස්ගිරිය පොලිස් පිටියේදී පැවැත්වීමට සංවිධායක කමිටුව තීරණය කොට ඇත. අපවත් වී වදාළ අස්ගිරි පාර්ශවයේ අතිපූජ්‍ය මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳව ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇත. 12 වෙනිදා ජාතික ශෝක දිනයක් ලෙසද රජය නම් කොට තිබේ. දමිළ ජාතික සන්ධානය පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස පිළි නොගන්නා ලෙස ආනන්ද සංගරී ඉල්ලයි. දමිළ ජාතික සන්ධානය පක්ෂයක් ලෙස පිළි නොගන්නා ලෙස ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී ආනන්ද සංගරී මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ. පක්ෂ හතරක් ලෙස එක්ව එක්සත් දමිළ විමුක්ති පෙරමුණ ලෙස නිර්මාණය වූ සංවිධානය පසුව දමිළ ජාතික සන්ධානය වූ බවත්, වසර 2003 පක්ෂ ප්‍රතිසංවිධානයත් සමග එක්සත් දමිළ විමුක්ති පෙරමුණ පක්ෂයෙන් ඉවත් කළ බවක් දක්වන සංගරී මහතා අද වන විට දමිළ ජාතික සන්ධානයේ ගැටළු තිබෙන බැවින් දමිළ ජාතික සන්ධානය පක්ෂයක් ලෙස පිළි නොගන්නා ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කළ බවයි හිරු මාධ්‍යජාලය මීට ස්වල්ප වේලාවකට පෙර වාර්තා කළේ. ඩ්‍රග්ස් හරාම් උද්ඝෝෂණය හෙට කොළඹදී.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරියේ ඩ්‍රග්ස් හරාම් නම් උද්ඝෝෂණයක් පැවැත්වෙන බව අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලන්ත සමරසිංහ පවසයි. බස්නාහිර පළාතේ මුස්ලිම් පල්ලි 170